साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 नमो बुद्धाय පින්නත් ස්වාමින්වහන්සේලාගේ නවසරයි අද දවසෙත් අපි සූත්‍ර පන්තියට තමයි දැන් මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ දිනවල අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය තුන පොත්වහන්සේගේ සූත්‍ර දේශනා. ඉතින් අංගුත්තර නිකාය තුන පොත්වහන්සේගේ අපි සූත්‍ර දේශනා දැන් දෙකක් ඉගෙනගෙන තියෙනවා. ඒතර මේ සූත්‍ර දේශනා දෙක තමයි සේක බල සංකීත සූත්‍රයේ සේක බල විත්තත සූත්‍රයේ තුරේ සූත්‍ර දේශනා දෙකෙන් අපි බුදුරජාණන්සේ වදාළ ධර්මයේ අපේ ජීවිතයට ගලපාගත යුතුම කරුණු පහක් ඉගෙන ගත්තා. එතකොට අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු කරුණු පහක් තමයි ඉගෙන ගත්තේ. ඒ තමයි ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රඥා බලය. ඒ රෝය කරුණ පාපේ ජීවිතය ඇති කරගත යුතුමයි. ඒක නිසා තමයි බුදුරජාණන්සේ වදාළේ මේ කරුණ පහයි ඔබ අනිවාර්යයෙන්ම හික්මිය යුතුයි කියලා. ඉතින් ඒ නිසා අපි සිල්පද ගැන හිතනවා වගේම සිල්පද අපි දිවිහිමියෙන්ම රැකගත යුතුයි. මොකද කැඩුවොත් අපි දුගතිය උපතක් කරා යනවා කියන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ආන් ඒ වගේ සීක බල පහත් අපේ ජීවිතේ ඇති කරගත යුතුම කරුණු පහක්. ඒකට ඇති කරගත යුතු මොකද? අපි සියලු දෙනාම දුකෙන් ඉන්න කැමති නැහැ. අපි සියලු දෙනා සැපෙන් ඉන්න කැමතියි. ඒකට අපේ ජීවිතේ යම් සැපයක් සතුටක් උපදිනවා නම් අපි කොච්චර මොනා බලාපොරොත්තු තියාගෙන හිටියත් අපි දේපල වලින් සතුටක් ඉපදුණා අපේ දරුවන්ගෙන් ගෙහි අය ගත්තොත් දරුවන්ගෙන් සතුටක් ලැබුවා. ඒ වගේම ඉඩ කඩම් වලින් සතුටක් ලැබුවා. ඒ සතුට සැපේ බොහෝම චුට්ටි කාලයකට විතරයි. ඉතින් අපිට නිරාමිස සතුටක් සැපයක් උපදව ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණා පහ ජීවිතය ඇති කරගත්තොත් කියන එක ඊළඟ සූත්‍ර දේශනාවේ තියෙනවා. ඒකවල දැන් බලන්න අර කරුණු පහ ඇති කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි සූත්‍ර දෙකේ කියලා දුන්නා. ඊළඟ තුන්වෙනි සූත්‍රයේ නම තමයි දුක්ඛ සූත්‍රය. මොකද්ද නම? දුක්ඛ. ඒකට දුක්ඛ සූත්‍රයේ නම දුක ගැන වදාළ දෙසුම සිංහල තේරුම. දැන් බලන්න ඕන සීක බල පහ නැති වුණොත් එයාගේ ජීවිතේ මොන විදිහටද ගත කරන්නේ කියන එක විස්තර කරලා තියෙනවා. මහණෙනි පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව මේ ජීවිතයේදීම දුක්සේ වසන්නේ වෙයි. එතකොට භික්ෂුව කරුණ පහකින් යුක්ත නම් එයා මේ ජීවිතේ දුක්සේ වාසය කරන කෙනෙක් වෙයි. ඒ වගේම දුක්ඛිත වූ දැඩි පීඩා සහිත වූ කෙලෙස් 10න් යුක්ත වූ ජීවිතයක් ගෙවයි. කය මිදී මරණින් පසු දුගතියේ කැමැති යුත්තේ කවර කරුණු පසද්ද යත්. දැන් බලන්න එහෙනම් මේ කරුණු පහ නැත්තම් එයා කොයි වගේද ඉන්නේ? දුකෙන් වාසය කරන කෙනෙක්. දැඩි පීඩාවෙන් යුක්ත වෙන කෙනෙක්. කෙලෙස් 10න් දැවි දැවි පිච්චි පිච්චි ඉන්න කෙනෙක්. දැන් බලන්න යම් කිසි කෙනෙක් පීඩාවෙන් සිටිනවා නම් දුකෙන් සිටිනවා නම්
ඒවගේම කෙලෙස්සරින් දැවි දැවි වාසය කරනවනං ඒකට හේතුව මොකක් දේනම් කරුණු පහක් නැතිවීම ජීවිත ඔන්න කොයි කරුණු පහද මහණෙනි මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාව නැත්තේ වේ ශ්‍රද්ධාව නැත්තම් කොච්චර සතුටින් ඉන්නවා කිව්වත් එයා දුකෙන් තමයි වාසය කරන්නේ ඒ වගේම අකුසල් පිළිබඳව ලැජ්ජාව නැත්තේ වේ රකුසල් ජීවිතේ උපදිනවට කිසිම යාට ලැජ්ජාවක් නැහැ ඒ වගේම අකුසල් පිළිබඳව බය නැත්තේ වේ අකුසල් ජීවිතේ හටගත්තට කිසි බයකුත් නැත්තම් අකුසල් දුරු කිරීමට කුසල් උපදවා ගැනීමට කම්මැලි නම් අකුසල් දුරු කළ කුසල් උපදවා ගන්න කම්මැලි නම් ප්‍රඥාව නැත්තම් එයා කොයි විදිහට වාසය කරන්නේ දුකසේ වාසය කරන කෙනෙක් දුක්ඛිත වූ දැඩි පීඩා සහිත වූ කෙලෙස් දහයෙන් දැවි දැවි වාසය කරන කෙනෙක් ඒ කොටස හොඳට මතක තියාගන්න ඕන දැන් මේ බුද්ධ වචනයක් මේක වර්ධිනවද මේක වරදින්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් කෙනෙක් පීඩාවෙන් සිටිනවා නම් දුකෙන් වාසය කරනවා නම් කෙලෙස් වලින් පීඩා විඳ විඳ රාගයෙන් පීඩා විඳ විඳ ඉන්නවා නම් ද්වේෂයෙන් පීඩා විඳ විඳ ඉන්නවා නම් මෝහයෙන් මුලා වෙලා පීඩා විඳ විඳ ඉන්නවා නම් ඒකට හේතුව මොකද්ද? ශ්‍රද්ධාව නැහැ. ඊට පස්සේ අකුසල් දාම් ජීවිතේ හට ගන්නවට ලැජ්ජාවක් නැහැ. අකුසල් දාම් හට ගන්නවට බයක් නැහැ. ඒ වගේම අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න කම්මැලි ඒ වගේ ප්‍රඥාව නැහැ. එතකොට එහෙනම් බලන්න සැපසේ වාසය කරන්න නම් මොකද වෙන්න ඕනේ එහෙනම්? මහණෙනි මේ පස් කරුණින් සම්බන්ධ භික්ෂුව මේ ජීවිතේ දුකසේ වසයි. ඊළඟට දේශනා කරනවා මහණෙනි පස් කරුණකින් සමන්විත භික්ෂුව මේ ජීවිතයේදීම සැපසේ වාසය කරයි කියන. ඒ වගේම දුක්ඛිත නොවුත් පීඩා රහිත වූත් කෙලෙස් දහයෙන් තොර වූ ජීවිතයක් ගෙවයි කය බිඳී මරණයෙන් පස්සේ සුගතියේ උපත කරා යයි. ආයිසලෙහි කය බිඳී දුගතියට යනවා කියන මේ ජීවිතය අවසන් වෙනකොට. එහෙනම් භයානකයි නේද? එහෙනම් අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම සුගතියේ කැමතිනම් සැප විඳින්න කැමතිනම් සැපසේ වාසය කරන්න කැමති නම් පීඩා නැතුව වාසය කරන්න කැමති නම් ඒ අනිවාර්යයෙන්ම මේ කරුණු පහ ජීවිතේ ඇති කරගත යුතුමයි. ආයේකේ අඩුවක් නැහැ. අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුමයි. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මේ පස් කරුණින් සමන්විත වූ භික්ෂුව සැපසේ වාසය කරයි. දුක්ඛිත නොවුත් පීඩා රහිත වූත් කෙලෙස් දහයෙන් දැවෙන්නේ නැතුව මරණින් මස්තේ සුගතියේ උපත කරත් යනවා මොන කරුණ පහද මේ භික්ෂුවට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම තියෙනවා නම් ඊට පස්සේ අකුසල් පිළිබඳව ලැජ්ජාව තියෙනවා කයෙන් දුස්චරිතය දෙන්න ලැජ්ජාවක් තියෙනවා නම් වචනයෙන් දුස්චරිතය දෙන්න ලැජ්ජාවක් තියෙනවා නම් මනසින් දුස්චරිතය දෙන්න ලැජ්ජාවක් තියෙන පාපී අකුසල් කරන්න ලැජ්ජාවක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම සැපසේ වාසය කරන කෙනෙක් පීඩා රහිතව වාසය කරන කෙනෙක් මරණයෙන් පස්සේ සුගතියේ උපතක් කරා යන කෙනෙක් මේ හොඳට මතක තියාගන්න ඕනේ ඊට පස්සේ අකුසල් පිළිබඳව බය ඇත්තේ අකුසල් ජීවිතේ හටගන්නවට බයක් තියෙනවනම් කයෙන් දුස්චරිතය දෙන්න බයක් තියෙන සතු මරන්න ලොකු බයක් තියෙනවනම් එයා සතුටින් ඉන්න කෙනෙක් හොරකම් කරන්න බයක් තියෙනවනම් සතුටින් ඉන්න කෙනෙක් වැරදි කාමසේවය දෙන්න බයක් තියෙනවනම් සතුටින් ඉන්න කෙනෙක් බොරු කියන්න කේලම් කියන්න පරුස වචන කියන්න බයක් තියෙනවනම් එයා සැපසේ වාසය කරන කෙනෙක් පීඩා නැති වෙන්න කෙනෙක් කෙලෙස් වලින් දැවි දැවි පිච්චි පිච්චි ඉන්න කෙනෙක් නෙවෙයි මරණින් මත්තේ සුගතියේ යන්න පාර හදාගන්න කෙනෙක් ඊට පස්සේ හතරවෙනි එක අකුසල් දුරු කරන්නත් කුසල් උපදවා ගන්නටත් වීරිය තියෙනවා නම් ආන්‍ය සැපසේ වාසය කරන
කියන පීඩාවක් නැතිව වාසය කරන කෙනෙක් ඒ වගේ මරණයෙන් පස්සේ සුගතිය යන කෙනෙක් ඊට පස්සේ පස්වෙනි එක තමයි ප්‍රඥාව කියන සීක බලය ඒක ප්‍රඥාව ඇති කරගත්තොත් එයත් පීඩා නැතිව සැපසේ වාසය කරන මරණයෙන් පස්සේ සුගතිය උපත කරා යන කෙනෙක් දැන් බලන්න මේ කරුණ තුනටම අපි කැමතිද නැද්ද සැපසේ ඉන්නත් කැමැති පීඩා රහිතව ඉන්නත් අපි කැමැති ඒ වගේම කෙලෙස් වලින් පිච්චි පිච්චි ඉඳී නැතිව ඉන්නත් අපි කැමැති මරණයෙන් පස්සේ සුගතිය යන්නත් කැමැති ආන් ඒ කැමැත්ත තිබූ පමණින් මේක සිද්ධ වෙනවා එහෙනම් මොකද කරන්න ඕන කැමැත්ත තියාගෙන අපි කැමැත්තක් උපදව ගන්න ඕනි මම කොයි වගේ කෙනෙක් වෙනවද ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්මන සීක බලයෙන් යුක්ත කෙනෙක් වෙනවා ඊළඟ එක හිරි බලය නම් වූ දහමේ හික්මන සීක බලයෙන් යුක්ත කෙනෙක් වෙනවා ඔත්තප්ප බලය නම් වූ දහමේ හික්මන සීක බලයෙන් යුක්ත කෙනෙක් වෙනවා වීරිය බලය නම් වූ දහමේ හික්මන සීක බලයෙන් යුක්ත කෙනෙක් වෙනවා පස්වෙනි එක ප්‍රඥා බලය නම් වූ දහමේ හික්මන සීක බලයෙන් යුක්ත කෙනෙක් වෙනවා ආන් ඔය දෙරි හික්මන කෙනා කොයි විදිහේ කෙනෙක්ද එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පෑදීම ඇති කරගෙන නම් බුදු ගුණ සීකර කර ඉන්නව නම් දුකෙන් ඉන්න ඕනේ නෑ යාට දහම් ගුණ සීකර කර සංඝ ගුණ සීකර කර ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි නිතර නිතර සීකර කර අවබෝධය කෙරෙහි පහදිනව නම් එයා බොහෝම සතුටින් ඉන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම පීඩා නැතිව ඉන්න පුළුවන් කෙනෙක්. මරණයෙන් පස්සේ සුගතියේ උපත කරා යන්න පුළුවන් කෙනෙක්. එතකොට එහෙනම් බුදුරජාණන් මේ දේශනාවෙන් මොකද්ද කියලා දෙන සාරාංශේ සැපසේ වාසන දුකසේ වසනවනම් පීඩා රහිත පීඩාවෙන් රහිත පීඩා සහිතව ඉන්නවනම් ඊට පස්සේ කෙලෙස් වලින් පිච්චි පිච්චි ඉන්නවනම් ආන් එනා මරණයෙන් පස්සේ දුගතිය යනවනම් ඒකට හේතු වෙන්නේ මොකද්ද ශ්‍රද්ධාව නැතිකමයි පවට ලැජ්ජාව නැතිකමයි පව කරන්න බය නැතිකමයි වීරිය නැතිකමයි ප්‍රඥාව නැතිකමයි කියලා හොඳට හිතේ තියාගන්න ඕනේ හිතේ තියාගෙන කවුරු හරි භික්ෂුවක් සතුටින් ඉන්නවනම් පීඩාවක් නැතිව ඉන්නවනම් කෙලෙස් වලින් පිච්චි පිච්චි නැතුව ඉන්නවනම් මරණයන් මැත්තේ සුගතේ යනවනම් ඒකට අනිවාර්යම බලපාන්නේ මොකක්ද ශ්‍රද්ධාව උපදවා ගැනීමමයි පවට ලැජ්ජාව උපදවා ගැනීමමයි පවට බය ඇති කර ගැනීමට ඇති කර ගැනීමමයි ඒ වගේම අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න වීරිය ඇති කර ගැනීමමයි ජීවිතේ හට ගැනීමත් නැතිවීමත් දකින්න නුවණ උපදවා ගැනීමමයි දැන් බලන්න එහෙනම් මේ සීක බල පහ අපේ ජීවිතේට එහෙනම් කෙලින්ම තව වශයෙන් ඍජුව මේ කරුණ පහ එහෙනම් අපේ ජීවිතේ ගොඩනගා ගන්න උපකාරී වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සූත්‍රයේ අවසන් වුණාට පස්සේ ඊට පස්සේ දේශනා කරනවා එයා තවත් මේ කාර්යයේ තහවුරු කළා යතහ බත කියන සූත්‍රයේ ගෙනවුත් බහා තබන දේ යම්සේද යනුවෙනේ කියන සූත්‍රය. එතන යතහ බත සූත්‍රය ළඟ එක. දැන් බලන්න ලස්සන පිළිවෙලට මේ සූත්‍රයේ සම පිළගස්සලා තියෙනවා. පළවෙනි සූත්‍රය මොකද්ද? සීක බල බොහොම කෙටියෙන් කියලා දුන්නා. ඊට පස්සේ දෙවෙනි සූත්‍රයෙන් කියලා දුන්නා සීක බල විස්තර වශයෙන් කියලා දුන්නා. තුන්වෙනි සූත්‍රයෙන් කියලා දුන්නා සීක බල නැත්තම් දුකසේ වාසය කරන කෙනෙක් සීක බල තියෙනවා නම් සැපසේ වාසය කරන කෙනෙක් ඔන්න හතරවෙනි එකෙන් කියලා දෙනවා මේ සීක බල නැත්තම් සිද්ධ වෙනදී තව දුරටත් පැහැදිලි කරලා දෙනවා මේක කියනකොට නම් ටිකක් බය හිතෙන්න පුළුවන් නේද ඔන්න බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ඔසවාගෙන පැමිණි යම් දෙයක් බිම තබන්නේ යම්සේද එසේෙන්ම නිරයේ උපදින්නේ වෙයි ඒ කවර පස් කරුණක්ද යත්
එසේ තියෙන වරක් බිමින් තියනවා කියන්නේ මොකද්ද? ආය කතා දෙකක් නැහැ කියලා අපේ වචනින් කියන්නේ. කතා දෙකක් නැහැ. එක කතාවයි කියලා අපි කියනවා නේද? ආන් ඒ වගේ මේ කරුණ පහ තියෙන කෙනා හිසේ තියාගෙන වරක් බිමින් තියනවා. එතකොට අනිවාර්යයෙන්ම උඩ තියෙන එක බිමින් තිබ්බොත් ආන් ඒ වගේ මේ ජීවිතය අවසන් වෙන විට නිරයේ ගිහිලා උපදිනවා කියන්නේ. දැන් නිරේ විඳින දුක දන්නවනේ. කොහොමද නිරේ ගිහිලා විඳින දුක විස්තර කරලා තියෙන්නේ? දේව දූත සූත්‍රයේ කියලා දෙනවා ලස්සන විස්තරයක්. නිරේ ගියත් විඳින්න තියෙන දුක. මතක ඇති නේද? අර ඉස්සල්ලාම නිරේ ගියාට පස්සේ යමරජුරු අහනවා ප්‍රශ්න පහක් අහනවා. ගියාට පස්සේ අහනවා එම්බා පුරුෂයෙන් ඔබ දැක්කද පළවෙනි දේව දූතයා. ඊට පස්සේ අහනවා දෙවන දේවදූතයා දැක්කද? තුන්වන දේවදූතයා දැක්කද? හතරවන දේවදූතයා දැක්කද? පස්වන දේවදූතයා දැක්කද? එතකොට පළවෙනි දේවදූතයා කවුද? ඉපදිලා ඉන්න පුංචි ළමයි. දෙවන දේවදූතයා ලෙඩවිච්ච කෙනෙක්. තුන්වෙනි එක්කෙනා වයසට ගිය කෙනෙක්. හතරවෙනි කෙනා හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක්. පස්වෙනි කෙනා මරණයට පත් වෙච්ච කෙනෙක්. අද අපිට දකින්න තියෙන අද ඔය පහම නැද්ද? දැන් ඉපදිච්ච චුට්ටි ළමයි අපිට ඕන තරම් දකින්න හම්බ වෙනවා. වයසට ගිය අපිට අය අපිට ඕන තරම් දකින්න හම්බ වෙනවා. ලෙඩ වුණ අය හොඳට මොත් වෙලා ඉන්න අය අපිට දකින්න ඕන තරම් හම්බ වෙනවා. හිරේ විදංගේ වැටිච්ච අය අපිට ඕන තරම් දකින්න හම්බ වෙනවා. මරණ ගෙවත් ඕන තරම් දකින්න හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ආගේ කරුණු ඒ දකින්නකොට සී කරන්න කිව්වා. මමත් ඉපදිච්ච කෙනෙක්. මමත් ලෙඩ වෙන කෙනෙක්. මමත් වයසට යන කෙනෙක්. මමත් දඬු වැරදි කළොත් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා මට. ඒ වගේ මටත් මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා කල්පනා කරන්න කිව්වා. එහෙම කල්පනා කරන ගත්තොත් මොකද වෙන්නේ? එයා කාය දුස්චරිතේ වලකිනවා. වාචී දුස්චරිතේ වලකිනවා. මනෝ දුස්චරිතේ වලකිනවා. එතකොට ඒකට ලැජ්ජාව උපදව ගන්නවා. බය උපදව ගන්නවා. ඊට පස්සේ අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය ඇති කර ගන්නවා. ඒ කරුණ පහම උපදින්නේ ඒ කරුණ කෙරෙහි පැහැදීම යාර තිබ්බොත් විතරයි. සීකවල පහම එතකොට එතන තියෙනවා. එතකොට බලන්න ඒ විදිහට කල්පනා කරවෙ නැත්තම් එයා කයෙන් දුෂරිතයේදලා වචනෙන් දුෂරිතයේදලා මානසින් දුෂරිතයේදලා මරණයෙන් පස්සේ නිරේ ගිහිල්ලා උපදිනවා කියනවා. නිරේ ඉපදිච්ච කෙනාට යම රජු රෝ විදිහට ප්‍රශ්න ටික අහලා යමපල් ඇවිල්ලා ඇදගෙන යනවා කියනවා. ගිහිල්ලා ඉවර වෙලා දානවා ඉස්සලාම රත්ත්‍ච්ච තැටියකට දානවා කියන්නේ. තැටියකට දාලා ඉවර වෙලා මේ ඇන ටිකක් මේ ඇන ගෙනල්ලා පපුවටයි අත් දෙකටයි කකුල් දෙකටයි රත්විච ඇන ගහනවා කියලා තහඩුවට අල්ලලා. ඉතින් කොහොම දුකක් ඇතිද? පිච්චි පිච්චි ඉඳෝ. ඊට පස්සේ යම පල්ල ඇවිල්ලා ඒ කර්ම විපාක ඉවර වෙනකොට ආයෙ මේ මිනිස්සයා ඇදගෙන ගිහිල්ලා මොකද කරන්නේ? අර රත්විච තැටියක් උඩට දීලා වැය වගේ මේකක් ගෙනල්ලා ඇඟ පුරාම රහිනවා කියන ඒකත් විඳගෙන ඉන්න ඕනේ කියන. ඊට පස්සේ ඒ කර්ම විපාකෙත් ඉවර වෙනකොට ආයෙ මොකද වෙන්නේ? ආයෙ ගිහිලා රත්විච තැටියකට දානවා. දාලා ඉවරලා අර ගල් රෝල වගේ ලොකු රෝද තියෙන කරත්ත ඇඟ උඩින් යවන හිට මේත්. ඒකත් විඳගෙන ඉන්න ඕනේ. දැන් බලන්න මේ සීක බල ඇති කරගත්තේ නැත්තම් ඔය දුක අපිට විඳින්න සිද්ධ වෙනවද නැද්ද? අපි මේ වෙනකොට ඕන තරම් සසරේ ওই දුක විඳලත් මේ සීක බල ඇති කරගන්න බැරි වෙච්ච නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? යම් පල්ල ඇවිල්ලා රෝදේ ඒ කර්ම විපාකෙත් ඉවරනාට පස්සේ ආයෙ අරගෙන ගිහිල්ලා කටුගහේ නංගනවා කියනවා. උඩට පහළට කස පාරවල් ගගහා යංගනවා කියනවා. ඒ කර්මෙත් විඳගෙන ඉන්න ඕනේ. ඒ අකුසල ඉවර වෙනකන් දුක් විඳින්න ඕනේ. ඊට පස්සේ ආපහු යම් පල්ල ඇවිල්ලා ඉවරයි.
මේ අල්ලගෙන ගිහිල්ලා ගිනි අඟුරු තියෙන කන්දක් උඩර නංගනවා කියන. පිච්චි පිච්චි නගින්න ඕනේ. ආයෙ නගිනවා ආයෙ පහළට එනවා මා දුකක් විඳින්න ඕනේ. දැන් බලන්න සීක බල පහ අපි අමාරුවෙන් හරි මේ ජීවිතය ඇති කරගත්තේ නැත්තම් ඔය දුක අපිට අනිවාර්යයෙන්ම ආයෙ විඳින්න සිද්ධ වෙනවාම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ දේවදූ සූත්‍රය විස්තර කරනවා. ඒ කර්ම විපාකෙත් ඉවර වෙනකොට මේ මිනිස්සයා අල්ලගෙන ඇවිල්ලා දානවා කියන උණුවලු නිරේ පිච්චි පිච්චි ඉන්නෝ. ඊට පස්සේ අසුචි පුරවපු මහා බාල්දි වලට දානවා කියන පිච්චි පිච්චි ඉන්නෝ නිකේ. හරි විස්තර කරන පණුව මොන වගේද කියලා නේද? මොන වගේද මේ පණුව? නැග පුරාම කන්නේ පණුව જાතියක් ඉන්නවා කියන්නේ. උන් හැමත් නෙවෙයි කනවා කියන්නේ. ඇටත් නෙවෙයි ඇට ලොඳ දක්වා විදගෙන කනවා කියන්නේ. විඳගෙන ඉන්නෝනේ දුක. දැන් බලන්න එහෙනම් අපි අනිවාර්යයෙන්ම සීක බල ඇති කරගත යුතුමයි කියන්නේ ඒක. ඊට පස්සේ ඒ කර්ම විපාකෙ තියුණාට අසිපත් වනයේට දානවා කියන. දෙපැත්ත පැවෙන කඩු තියෙන වනාන්තරයක් කඩු වගේ කොළ තියෙනවා කඩු වල දෙපැත්ත කැපෙන කඩු වගේ කියන. ඇඟේ හැප්පෙනකොට ඇඟ කැපෙනවා කියන. හැප්පි හැප්පි කැලේ කොළ වලට දුවනවා කියන. ඇඟ පුරාම කැපෙනවා කියන. ඊට පස්සේ ගිහිල්ලා වැටෙන්නේ ලුණු වතුර තියෙන මහා ජලාශයකට කියන. දැන් කොහොම ඇතිද ඒකට? දැන් බලන්න අපිට මේ දුක තේරුම් නැතුණාට මේ නිරේ ගිහිල්ලා විඳින දුක බුදුරජාණන් වහන්සේ විස්තර කළ දෙන කෙරේ එක දෙකේවත් අපි හිත පහදව ගන්න ඕන. දවසක් බුදුරජාණන් වහන්සේ උපමා කළේ නිරේ ගිහිල්ලා විඳින දුක මොන වගේ කියලාද? හොල් පාරවල් තුන්සියකින් ගුටි කාලා විඳින මනුස්සයා විඳින දුකටත් වඩා දුකක් විඳිනවා කිව්වා. නිරේ ගියොත් විඳින දුක. ඒ හුල් පාලා තුන්සියක් බැට කාලා විඳින මනුස්සයා හරියට විඳින දුක නියපොත්තර ගත පස්සුට්ටු වගේ කිව්වා. නිරේ ගියොත් විඳින තියෙන දුක මහා පොළොවේ පස් වගේ කිව්වා. දැන් බලන්න එහෙනම් මෙච්චර භයානක ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සීක බල අපි උපදවා ගත්තේ නැත්තම්. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තේ නැත්තම් අකුසල් කරන්න බය උපදව ගත්තේ නැත්තම් අකුසල් කරන්න ලැජ්ජා උපදව ගත්තේ නැත්තම් මේ ජීවිතේ ඒ වගේම අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය ඇති කරගත්තේ නැත්තම් ඒ වගේම ප්‍රඥාව ඇති කරගත්තේ නැත්තම් ඔය දුක අපිට ආය විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න ඕන. බුදුරජාණන් සදාල මහණෙනි භික්ෂුව ශ්‍රද්ධාව නැත්තේ වෙයි අකුසල් පිළිබඳව ලැජ්ජාව නැත්තේ වෙයි අකුසල් පිළිබඳ බය නැත්තේ වෙයි අකුසල් දුරු කිරීමටත් කුසල් වැඩිවීමටත් කුසීත වෙයි ප්‍රඥා රහිත වෙයි. මහණෙනි මේ පස් කරුණින් සමන්විත වූ භික්ෂුව ඔසවාගෙන පැමිණි දියක් බිම තබන්නේ යම්සේද එසේින්ම අර විස්තර කරපු නිරේ උපතක් කරා යනවා කියන කර්මයෙන් අපේ උපතක් කරා යන්නේ නේද? අපේ කර්මය විසින් තමයි අපි ආය උපතක් කරා එක් කරගෙන යන්නේ. එතකොට මේක අපි කරන දෙයකුත් නෙවෙයි. අනුන් කරන දෙයකුත් නෙවෙයි. ඉබේ සිද්ධ වෙන දෙයකුත් නෙවෙයි. කර්මය විසින් කරන දෙයක්. දැන් බලන්න එහෙනම් බුදු ගුණ සිහි කරනකොට අපි තුල කර්ම සකස් වෙන්නේ නිරේටද සුගතියටද? සුගතියට. පාවට ලැජ්ජාව ඇති කරගන්නකොට අපේ කර්ම සකස් වෙන්නේ සුගතියට. පාවට බය ඇති කරගන්නකොට අපි තුල කර්ම සකස් වෙන්නේ සුගතියට. යම් අකුසලයක් දුරු කරන්න කුසල් උපදව ගන්න යම් මොහොතකද වීරිය කරන්නේ සුගතිය උපතක් කරා යන කර්ම සකස් වෙනවා. යම් මොහොතකද ජීවිතේ හට ගැනීම නැතිවීම අපි දකින්නේ ඒ මොහොතේ සුගතිය උපතක් කරා යන කර්මයක් අපි තුල රැස් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තේ වෙයි අකුසල් පිළිබඳව ලැජ්ජ ඇත්තේ වෙයි අකුසල් පිළිබඳ බය ඇත්තේ වෙයි අකුසල් දුරු කිරීමට කුසල් වැඩිවීමටත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි ප්‍රඥාව ඇත්තේ වෙයි. මහණෙනි මේ පස් කරුණින් සමන්විත වූ භික්ෂුව ඔසවාගෙන පැමිණි දෙයක් බිම තබන්නේ යම්සේ දෙසේින්ම සුගතියේ උපතක් කරා යනවා කියන සුගතියත් අර විදිහටමයි. ඔසවාගෙන ආපු කෙනා බිමින් තියනා වගේ හෙළීම මරෙන් පස්සේ සුගතිය උපත කරා යනවා සීක බල ඇති කරගත්තා.
එතකොට එහෙනම් මේ කා මේ දේශනාවෙන් අපි ගන්න ඕනේ අර්ථය මොකක්ද? අපේ ජීවිතේ මේ සේක බල ඇති කරගත්තේ නැත්නම් දුගතේ අනේකින් බේර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දුගතේ යන අකමැති අපි සුගතේ උපතක් කරා යන අපි කැමැති අපි අනිවාර්යයෙන්ම එහෙනම් මේ සේක බල උපදවාගත යුතුමයි. ඉතින් එහෙනම් මේ සූත්‍ර දේශනාවත් හොඳට මතක තියාගන්න මේකේ තියෙන කරුණ. ඒතර දුක්ඛ සූත්‍රයෙන් අපි මතක තියාගන්නේ මොකද්ද? කෙනෙක් දුකසේ වාසය කරනවා නම් පීඩාවෙන් ඉන්නවා නම් කෙලෙස් වලින් පිච්චි පිච්චි ඉන්නවා නම් මරණින් පස්සේ දුගතේ යනවා නම් ඒකට හේතු වෙන්නේ මොකද්ද? සේක බල නැතිකම. ඒතර කෙනෙක් සැපසේ වාසය කරනවා නම් පීඩා රහිත වෙන්නවා නම් කෙලෙස් වලින් පිච්චි පිච්චි ඉන්නේ නැත්නම් මරණය මැත්තේ සුගතිය යනවා නම් ආන් ඒ සේක බල තියෙන කෙනා. ඊට පස්සේ යථා භත සූත්‍රයේ කොහොමද විස්තර කළේ? සේක බල නැත්නම් එයා හිසේ තියෙන බරක් යම්සේද බිමින් තියන්නේ ආන් ඒ විදිහට දුගතිය උපතක් කරා යනවා. ඒතර සේක බල උපදවගත්ත කෙනා ඔසවාගෙන බිරක් බරක් බිමින් තියන්නේ යම්සේද එසේම සුගතිය උපතක් කරා යනවා. එතකොට දැන් සූත්‍ර දේශනා මතකයි නේද දෙකම? එතකොට ඉස්සල් දවසේ අපි ඉගෙන ගත් සූත්‍ර දෙකත් මතකයි. දැන් මේ සූත්‍රේ සූත්‍ර හතරක් දැන් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සික්ඛා පච්චක්ඛාන කියන සූත්‍රය පස්වෙනි එක. එතකොට මේක හරිය ලස්සන දේශනාවක්. විශේෂයෙන්ම මේක ස්වාමීන් වහන්සේලාට තමයි අදාළ දේශනාව. එතකොට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහමේ හික්මීම ප්‍රතික්ෂේප කිරීම ගැන. වදාළ දෙසම තමයි තේරුම. සික්ඛා පච්චක්ඛාන කිරික තේරුම මොකද්ද? දහමේ හික්මීම ප්‍රතික්ෂේප කිරීම ගැන වදාළද. එතකොට දහමේ හික්මන එක අතහරිනවා ප්‍රතික්ෂේප කරනවා. ආන් ඒක තමයි සික්ඛා පච්චක්ඛාන කියන සූත්‍රේ නම තේරුම. එතකොට මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම්කිසි භික්ෂුවක් වේවා. යම්කිසි භික්ෂුන් වහන්සේරමං වේවා. භික්ෂුණියක් වේවා. යම්කිසි භික්ෂුණීන් වහන්සේරමක් වේවා. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටේ නම් ඔහුට මෙලවදීම හේතු සහිතව ගැරහීමට ලක්වෙන කරුණු පහක් තමා වෙතට පැමිණෙන්නේ වෙයි. ඒ කවර පසක් දෙයක් හන කරුණු පහත්තින මකම් මනාදයක තේරුම යම් කිසි භික්ෂුවක් ඒවා භික්‍ෂුණයක් ඒවා මේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ලාමක ගිහි බවට වැටේ නම් ආන් ඒකට හේතුවන හේතු සහිතව ගැරහීමට ලක්වෙන කරුණු පහක් හේතු සහිතව ගැරහීමට ලක්වෙන කරුණු පහක් තියෙනවා. එතකොට ඒ කරුණු පහ මොනවාද? ඔබට කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නොතිබුණේ වෙයි කියන කවුරු හරි භික්ෂුවක් කව භික්ෂුණියක් ශික්ෂා ප්‍රතික්ෂේප කළා ගිහි බවට පත් වෙනවා නම් මොකද හේතුව? ඒ කෙනාට ශ්‍රද්ධාව නැතිකම වෙන කිසිම හේතුවක් තියෙන්න බෑ. ඇයි තියෙන්න බැරි? බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ ඒ විදිහටමයි සිද්ධ වෙන්නේ. වෙන අයුරකින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් කවුරු හරි කෙනෙක් ශික්ෂා ප්‍රතික්ෂේප කළා ගිහි බවට පත් වෙනවා නම් එයාට කරුණු සහිතව ගැරහීමට ලක් කරන්න පුළුවන් කියන ඔබට නම් කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාවක් නොතිබුණේ ඒක නිසායි ඔබ ගිහි බවට පත් වුණේ. කුසල් දහම් පිරිහීම පිළිබඳව ලැජ්ජාවක් නැතිබුණේය. කුසල් දහම් පිරිහීම පිළිබඳව බයක් නොතිබුණේය. කුසල් දහම් වැඩිවීමට වීරියක් නොතිබුණේය. කුසල් දහම් පිළිබඳව ප්‍රඥාවක් නොතිබුණේ කියලා ආන් යාට කරුණු සහිතව ගැරහීමට ලක් කරන්න කියන. දැන් බලන්න බුදුරයන් වහන්සේ ගිහි බවට පත් වෙන කෙනා ළඟ මේ කරුණු නැහැ. සේක බලටි.
ඒ නිසා තමයි මේ හසි ගිහි ශික්ෂාපද ප්‍රතික්ෂේප කළා ගිහි බවට පත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා හරේ ලස්සන කාරණයක් මානේ යම් කිසි භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා දුකෙනුත් යුක්තව දුම්නසිනුත් යුක්තව ඒ කියන්නේ කායික දුකෙන් යුක්තව මානසික දුකෙන් යුක්තව කඳුළු යකුණු මෝහනින් යුක්තව අඬ අඬා හරි හඬමින් පිරිපුන් කොට පිරිසුදු ලෙස බඹසරේ හැසිරෙයිද ඔහුට මෙලොවදීම හේතු සහිතව ප්‍රශංසාවට ලක්වන කරුණු පහක් තමා වෙතට පැමිණෙන්නේ වෙයි. දැන් බලන්න සාමාන්‍යයෙන් අසනීපයක් හැදෙනවා. ලොකු කායික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒකට කායික වේදනාවත් එක්කම මානසික වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. කොච්චර දැන් ඔය තේන දේශනාවලනේ වක්කලි මහ රහතන් වහන්සේ. ඒකට ලොකු කායික වේදනාවක් හිටියේ. ජීවිතේ පව නැති කරගන්න කල්පනා කළා. ඒ තරම් දැඩි වේදනාවේ. ඉතින් කායික දුකෙන් මානසික දුකෙන් හිටිය කෙනෙක් පවා මේ බඹසර හැසිරේ ඉඳන් අඬා අඬා හරි ආන් ඒ කෙනාට කරුණු පහකින් හේතු සහිතව කරුණු සහිතව කරුණු පහකින් ප්‍රශංසා කරන්න කියනවා. මොනවාද ඒ කරුණු පහ? ඔබට කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා. කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාවක් තියෙනවා. කුසල් දහම් පිරිහි පිළිබඳව බයකුත් ඔබට තියෙනවා. කුසල් දහම් වැඩිම වැඩිමිට වීරියද තියෙනවා. ඒ වගේම කුසල් දහම් පිළිබඳව ප්‍රඥාවක් තියෙනවා කියලා ඒ කාරණුපයින් ප්‍රශංසාවට ලක් කරන්න කියනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් ඒ වගේ දුකක් විඳගෙන ඉන්නේ කායික දුකක් මානසික දුකක් දැන් අර ස්වාමීන් වහන්සේ කවුරුදු 25ක් හිටියේ සමාධියක් නැතුව නේද? ඒකට ඒ අවුරුදු 25ම හිටියේ ස්වාමීන් වහන්සේලා ශ්‍රද්ධාව තිබ්බ නිසා නැත්තම් ගිහි බවට පත් වෙනවා. ඔය රහතන් වහන්සේ තේර ගාතාවල තියෙන ලස්සන විස්තර. හොඳටම කල්පනා කරනවා ගිහි වෙන්න. ආයෙ කල්පනා කරනවා මේ ගිහි ගියේ අතහැරලා පැවිදෙන්න ආපු මම මේ කෙලෙස් සැටෙනින් පෙරදෙලා ගිහි බවට පත් වෙන එක මට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මම මේ සැටෙනින් ජය ගන්න ඕනේ කියලා ඔන්න වීරිය කරනවා. දැන් බලන්න සක්මන් මළුවේ ඇඳගෙන වැටුනේ ස්වාමීන් වහන්සේ. එතකොට එපා වුණා ජීවිතේ. ඊට පස්සේ අර සෝන ස්වාමීන් වහන්සේ වීරිය වඩනවා වඩනවා හරියන්නේ නැහැ. කල්පනා කළා ගිදර යන්න ඕනේ මේක හරියන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආපහු හිපැද්දුවා ශ්‍රද්ධාව ඇති වුණා. නෑ නෑ මම මේක කොහොම හරි ජය ගන්නවා මේ ධර්මයේ පිරිසුදුව තියෙනවා මේ ධර්මයේ ස්වකහතයි සම්දිට්ඨිකයි අකාලිකයි කියලා ශ්‍රද්ධාව ඉපදුණා ආය වීරිය වැඩුවා. ජීවිතේ ජය ගත්තා. එතකොට බලන්න එහෙනම් ශ්‍රද්ධාව කියන එක පැවිද්ද එළි වාසය කරන්න අනිවාර්යයෙන්ම උපකාරී වෙන දෙයක්. පැවිදි ජීවිතයේ සාර්ථක වෙන්නේ පවට බය කියන එක තිබිය යුතු එකක්. පවට ලැජ්ජාව තිබිය යුතු එකක්. වීරිය තිබිය යුතු එකක්. ඒ වගේ ප්‍රඥාව තිබිය යුතු එකක්. ඒකට ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා ශික්ෂාපද ප්‍රතික්ෂේප කළ ගිහි බවට පත් වෙනවා නම් එයාට කරුණු පහකින් ගැරෙහිමට ලක් කරන්න පුළුවන් හේතු සහිතව කවුරු හරි කෙනෙක් කඳුළුවක මුහුණින් හඬමින් පිරිසිදු බඹසර ජීවිතේ හැසිරෙයි නම් කායික දුකෙන් මානසික දුකෙන් හිඳී නම් ආන් එයාට මේ කරුණු පහෙන් ප්‍රශංසාවට ලක් කරන්න කියනවා. ඉතින් එහෙනම් ඒ කාරණේත් අපේ ජීවිතයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන එකක්. දැන් බලන්න පිළිවෙලට මේ කරුණු පහ ඇති කරගත්තේ නැත්නම් නිරේ උපදිනවා කිව්වා. හිසේ තියෙන බරක් බිමින් තියනවා වගේ. ඒ වගේ මේ කරුණු පහ ඇති කරගන්න බැරි වුණොත් පැවිදි ජීවිතේ ශික්ෂා ප්‍රතික්ෂේප කළා ගිහි බවට පත් වෙනවා. ඉතින් එහෙනම් අපි මේ කරුණු මේ සූත්‍ර දේශනාවෙත් තියෙන අර්ථය අපේ ජීවිතේ හොඳට ගන්නට ඕන. මොකද අර්ථය මේකෙන් ගන්න තියෙන අපිට.
බුදුරජාණන්සේ වදාලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසික භික්ෂු භික්ෂුණී භික්ෂුන් වහන්සේලාටත් භික්ෂුණීන් වහන්සේලාටත් ගිහි බවට පත් වෙනවා නම් ශික්ෂා ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට හේතු වෙන්නේ මේ ශේක බල නැතිකම. ඉතින් යම් කිසි කෙනෙක් මේ පැවිද්දේ හඬ හඬ හරි මේ බඹසර ජීවිතේ ගත කරනවා නම් ආන් ඒ කෙනා මේ කරුණ පහෙන් යුක්ත කෙනෙක් ආන් ඒ කරුණ පහ තියෙන කෙනෙක් කියලා ප්‍රශංසා කරන්නේ. දැන් බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගෙන් ඇහුවේ දවසක් මේ ලෝකේ දුෂ්කරම කාර්යය මොකද්ද කියලා. ඒකට සාරිපුත්ත මහ රහතන් කිව්වා මේ ලෝකේ දුෂ්කරම කාර්යය තමයි පැවිදි වීම. පැවිදි වුණාට පස්සේ මොකක්ද දුෂ්කරම? පැවිද්ද ඇලී වාසය කිරීම ඊටත් වඩා දුෂ්කරයි. ඊට පස්සේ පැවිද්ද ඇලී වාසය කරන කෙනාට මොකක්ද දුෂ්කරම? ධම්මානුදම් පටිපදායේදී ඊටත් වඩා දුෂ්කරයි. ඒතකොට ධම්මානුදම් පටිපදායේ දෙන කෙනාට මොකද වෙන්නේ? නබෝ කලකින්ම රහත් වෙයි කියලා. ඒතකොට බලන්න එහෙනම් මේ සීක බල ඇති කරගත්ත කෙන ඇති කර ගන්නවා කියන එක සෑහෙන දුෂ්කර කටයුත්ත. ඒ කියන්නේ ගිහිගේ අතහරින්නත් එයාට යම් පමණක ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. පවට ලැජ්ජාවක් තියෙන්න ඕන. පවට බයක් තියෙන්න ඕනේ. වීරියක් තියෙන්න ඕනේ. ප්‍රඥාවක් තියෙන්නට ඕන. එතකොට මේ පැවිද්දට එන්නත් ඒ වගේ. පැවිද්ද ඇලී වාසය කරන්නත් ඒ කරුණ ටිකම ඕනේ. පැවිද්දේ ධම්මානුදම් පටිපදාවේ දෙන්නත් ඒ කරුණ ටිකම ඕනේ. පැවිදි ජීවිතේ සම්පූර්ණ කරගන්නත් මේ කරුණ පහ අතිශයින් අපේ ජීවිතයට උපකාරී වෙනවා. එතකොට පැවිදි ජීවිතේ වගේම ගිහි ජීවිතයක් පවා සාර්ථක කරගන්න මේ කරුණ පහේ නම් බොහෝ සෙයින් උපකාරී වෙන කරුණ පහක් කියලා මේ දේශනාවෙන් අපි මතක තියාගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය විදිහට දැන් අද ඉගෙන ගත්ත පළවෙනි සූත්‍රය මොකද්ද? පළවෙනි සූත්‍රය තමයි දුක්ඛ සූත්‍රය. දෙවෙනි සූත්‍රය තමයි යථාබත සූත්‍රය. තුන්වෙනි එක තමයි සික්ඛාපච්චක්ඛාන සූත්‍රය. එතකොට ආය සාරාංශය මතක කරගමු අපි. දුක්ඛ සූත්‍රය කිව්වේ හේක බල නැත්තං එයා දුකසේ ආසය කරන කෙනෙක්, පීඩාවෙන් ආසය කෙනෙක්, කෙලෙස් වලින් දැවිදැවී ඉන්න කෙනෙක්, මරණයෙන් පස්සේ දුගතිය යන කෙනෙක්. ඊට පස්සේ ඒක බල තියෙනවා නම් සැපසේ ඉන්න කෙනෙක්, පීඩා නැති වෙ ඉන්න කෙනෙක්, කෙලෙස් වලින් පිච්චි පිච්චි නැති කෙනෙක්, මරණයෙන් පස්සේ සුගතිය යන කෙනෙක්. ඊට පස්සේ යථාබත සූත්‍රයෙන් ඉගෙන ගත්තා සේක බල නැත්තම් ඔසවාගෙන ආව බරක් බිඳින් තියන්නේ යම්සේද ඒ විදිහටම නිරේ ගිහිලා උපදිනවා කියලා. සික්ඛාපච්චක්ඛාන සූත්‍රය ඉගෙන ගත්තා යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ ශික්ෂාප්‍රද ප්‍රතික්ෂේප කළා ගිහි බවට පත් වෙනවා නම් එයාට හේතු සහිතව කරුණ සහිතව ගරහැවීමට ලක් කරන්න පුළුවන්. මේ කරුණ පහෙන් ඔබට නම් ශ්‍රද්ධාව නැහැ, ඔබට නම් පවට බය නෑ, ලැජ්ජාව නෑ, අකුසල් කරන්න කුසල් උපදවන වීරිය නෑ, ප්‍රඥාව නෑ කියලා ගැරීමට ලක් කරන්න කියලා. කවුරු හරි භික්ෂුවක් හෝ භික්ෂුණියක් කායික දුකෙන්, මානසික දුකෙන්, ඊට පස්සේ කඳුළු ඇකි මුහුණින් හඬ හඬ හරි පිරිසිදු මේ බ්‍රහ්මචාරී ජීවිතේ ගත කරනවා නම් ආන් එයා ප්‍රශංසාවට ලක් කරන්න කියලා. ඔබට නම් ශ්‍රද්ධාව තියෙනවාමයි, ඔබට නම් පව් කරන්න බය තියෙනවාමයි, ඔබට නම් පව් කරන්න ලැජ්ජාව තියෙනවාමයි, ඔබට නම් වීරිය තියෙනවාමයි, ඔබට නම් ප්‍රඥාව තියෙනවාමයි. ඔන්න ඊට පස්සේ හයවෙනි සූත්‍රය. තවත් බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අකුසල සමාපatti තමයි මේ සූත්‍රේ නම. අකුසල සමාපatti. අකුසල් තුල බැසගෙන සිටීම ගැන වදාළ දෙසුම. ඉතින් පින්වත් මහණෙනි යම්තා කුසල් දහම් තුල ශ්‍රද්ධා පීඨා තිබේද? මොකද කාරණේ? යම්තා කුසල් දහම් තුල ශ්‍රද්ධා පීඨා තිබේද? ඒතා
අකුසලයන් තුල බැස ගැනීමක් නොවේ. එනම් බය වෙන්න දෙයක් නැහැ. ශ්‍රද්ධාව අපිට යම් තාක් තියෙනකන් ඒ තාක් අකුසල් තුල හිත බැසගන්නේ නැහැ. මහණෙනි යම් කාලයක ශ්‍රද්ධාව තමා තුල නැති වී යයිද? ශ්‍රද්ධාව නැති බව ඉස්මතු වී තිබේද? එකල්ලි අකුසලයන් තුල බැස ගැනීම සිද්ධ වේ. එහෙනම් අකුසලේ හිත යන්නේ මොකක් නිසාද? ශ්‍රද්ධාව තමන් තුල නැති නිසා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිගේ අවබෝධය කෙරෙහි අප තුල පැහැදීම නැති නිසා තමයි අකුසලයට අපේ හිත වැටෙන්නේ. එහෙනම් යම් තාක් අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙනවා නම් ඒ තාක් අපේ තුල කුසලයේ හිත පිහිටලා තියෙනවා. ඊට පස්සේ මහණෙනි යම් තාක් කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව පිහිටා තිබේද ඒ තාක්කල් අකුසලයේ තුල අකුසලයන් තුල බැස ගැනීමක් නොවේ. ඒතර අපි තුල යම් තාක් ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා ජීවිතේ අවසන් වෙන තෙක්ම අපි තුල යම් තාක් කාලයක් අකුසල් දහම් කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව පිහිටා තිබේ නම් කුසල් දහම් පිරිහුනොත් මට අයහපතක් සිද්ධ වෙනවා, මට පාඩුවක් සිද්ධ වෙනවා, මට දුගතිය යන්න සිද්ධ වෙනවා කියන අදහස තියෙන තාක්කල් අකුසලයන් තුල හිත බැසගන්නේ නැහැ. ඉතින් යම් දවසක අපි තුල පවට බය නැති වෙලා ගියාද ඒ දවස ඉඳලා අකුසලයන් තුල හිත පිහිටනවා. ඊට පස්සේ යම් තාක් අකුසල් තම ලැජ්ජාව බය තියෙන තාක්කල් අපි තුල කුසලයේ හිත පිහිටලා තිනවා. අකුසලයට බය නැති වෙලා ගියාද එදාට අකුසලයේ තුල හිත පිහිටනවා. ඊට පස්සේ මහණෙනි යම් තාක් කුසල් දහම් තුල වීරිය පිහිටා තිබේද ඒ තාක්කල් අකුසලයන් තුල බැස ගැනීමක් නොවේ. වීරිය යම් දවසක් වෙනකන් තියෙනද අප තුල ඒ තාක් අකුසලයේ හිත යන්නේ නැහැ. ඊට පස්සේ මහණෙනි යම් කාලයක වීරිය තමා තුල නැති වී යයිද? වීරිය නැති බව විස්මතු වී තිබේද? එකල්ලි අකුසලයන් තුල බැස ගැනීම සිද්ධ වේ. ආන් එදාට අකුසලයේ තුල හිත බැස ගැනීම පටන් ගන්න. ඊට පස්සේ යම් තාක් කල් දහම් කුසල් දහම් තුල ප්‍රඥාව පිහිටා තිබේද ඒ තාක් කල් අකුසලයන් තුල බැස ගැනීමක් නොවේ. මහණ යම් කාලයක ප්‍රඥාව තමා තුල නැති වී යයිද? ප්‍රඥාව නැති බව ඉස්මතු වේද? එකල්ලි අකුසලයන් තුල බැස ගැනීම හේතයි කියන්නේ. එතකොට අපි තුල ශ්‍රද්ධාව නැති වෙනවන් නැති වෙන්නේ මොකක් මුල් කරගෙනද? පවට බය, පවට ලැජ්ජාව, තවීරිය, ප්‍රඥාව නැති වෙනවන් නැති වෙන්නේ මොකක් මුල් කරගෙනද? ප්‍රධාන කරුණු දෙකක් නැතිවීමෙන් අපි තුල. එකක් තමයි සත්පුරුෂ ඇසුර අහිමි වීම. සද්ධර්ම ශ්‍රවණේ අහිමි වීම. ආන් ඒ දෙක අහිමි වුණාට පස්සේ තියෙන මොකක්ද? අසත්පුරුෂ ඇසුරත් අසද්ධර්ම ශ්‍රවණේ. ආන් ඒ දෙක ඇති වුණොත් එයාගේ ශ්‍රද්ධාව පිරීලා යනවා. දැන් බලන්න දේවදත්ත හාමුදුරුවෝ. නේද? දේවදත්ත ස්වාමීන් වහන්සේ යම් තාක් කුසල් තුල පිහිටලා හිටියා. මුලින් මුලින් බුදුරජාණන් වහන්සේගේ ගුණ කිව්වා, ධර්මයේ ගුණ කිව්වා, සංඝ ගුණ කිව්වා, සීලපද රැක්කා, සමාධි උපදව ගත්තා, ඍද්ධි ප්‍රාතිහාරියත් උපදව ගත්තා. ඒ තාක්කල් කුසලයේ තුල ශ්‍රද්ධාව තියෙනකම්, පවට ලැජ්ජාව තියෙනකම්, පවට බය තියෙනකම්, වීරිය තියෙනකම්, ප්‍රඥාව තියෙනකම් හිටියා. යම් දවසකද දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නැති කළා, බුදුරජාණන් ජීවිතෙන් තොර කළා, සම්බුද්ධත්වයට පත් වෙන්න ඕනි මං කියන අදහස ඇති වුණේ එදා ඉඳලා ශ්‍රද්ධාව නැති වෙලා ගියා. පවට ලැජ්ජාව නැති වෙලා ගියා, පවට බය නැති වෙලා ගියා, වීරිය නැති වෙලා ගියා, ප්‍රඥාව නැති වෙලා ගියා. එදා ඉඳලා හටගත්තේ අකුසල් නෙවෙයිද? එදා ඉඳලා ජීවිතේ පුරාට මානන්තරී පාප කර්ම කීයක් කරගත්තද? බුදුරජාන් වහන්සේගේ
ලේසලවුවා ඊට පස්සේ සංග වේදේ කළා ඊට පස්සේ ආන් ඒ කරුණ දෙක ආනන්තරිය පාප කර්ම දෙකක් කරගත්තා නිරේ යන්න කර්ම සකස් වුණා ඊට පස්සේ බලන්න ආන් ඒ වගේ තමයි අපි තුල යම් තාක් ශ්‍රද්ධාව තියෙනවා ඒ තාක්කල් අපිට බය වෙන දෙයක් නැහැ වීරිය යම් තාක් තියෙනවා නම් ඒ තාක්කල් අපිට බය වෙන දෙයක් යම් මොහොතක අපි තුල තේරුණොත් අපිට ශ්‍රද්ධාව දැන් මගෙන් ගිලිහෙලා යනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක උපදිනවා ධර්මයේ කෙරෙහි සැක උපදිනවා සංඝ රත්නයේ කෙරෙහි සැක උපදිනවා සිල්පද මගේ තුලින් නිතර නිතර කැඩෙනවා මට වීරිය නැති වෙලා යනවා දැන් කියලා තේරුණොත් එයා ඉක්මනින්ම මාසි ගන්න ඕනේ මේ පිරෙලා යන ශ්‍රද්ධාව නැවත උපදව ගන්න මොකද කරන්න ඕනේ කල්යාණ මිත්‍ර ඇසුරට එන්න ඕනේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ආංගේ දෙක නිතර නිතර කරනකොට නැවත වතාවක් යාට පිරෙලා යන ශ්‍රද්ධාව උපදව ගන්න පුළුවන් ඊට පස්සේ පිරෙලා යන වීරිය උපදව ගන්න පුළුවන් ආන් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සීක බලපහ යම් තාක් අපි තුල තියෙනවද ඒ තාක් අපි පිරෙන්නේ නැහැ යම් දවසක සීක ඵල නැති වෙලා ගියේ එදා ඉඳලා අපේ ජීවිතේ පරිහානියට ලක් වෙනවා ඉතින් ගෙහෙනම් ওই විදිහට අද දවසේ ඒ සූත්‍ර දේශනාවෙත් හොඳට සාරාංශේ මතක තියාගන්න ඉතින් අද දවසේ සූත්‍ර හතරක් ඉගෙන ගන්න බලන්නේ දුක්ඛ සූත්‍රයයි යථාබත් සූත්‍රයයි සික්ඛාපච්චක්ඛාන සූත්‍රයයි අකුසල සමාපත්. ඉතින් නම් වශයෙන්ම මතක තියාගන්න. ඉතින් නම් වශයෙන් හොඳට මතක තියාගන්න එනං දුක්ඛ සූත්‍රේ යථාබත් සූත්‍රේ සික්ඛාපච්චක්ඛාන සූත්‍රේ අකුසල සමාපatti සූත්‍රය. ඉතින් මුලින් සූත්‍ර දෙකම තමයි සේක බල සංකීත්ත සේක බල විත්තති සූත්‍ර. සූත්‍ර හයක් අපි මේ වෙනකොට එනං ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා අද දවසෙත් අපි ඉගෙන ගත්ත මේ සියලු සූත්‍ර කරුණු සූත්‍ර හතරක් ඉගෙන ගත්තා. ඒ හතර අපේ යහපතටම අපේ ජීවිතේට ගලප ගන්නම තියෙන කරුණු හතර කරුණු ටිකක් තමයි සූත්‍ර දේශනාවල තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම අද දවසේ මේ ඉගෙනගත් සියලු සූත්‍ර කරුණු අකුසල් දහම් මේ දුරු කර ගැනීම පිණිසත් කුසල් උපදවා ගැනීම පිණිසත් ශ්‍රද්ධාව ඇති කර ගැනීම පිණිසත් පවට බය ඇති කර ගැනීමට පවට ලැජ්ජාව ඇති කර ගැනීමට ඒ වගේම ප්‍රඥාව උපදවා ගන්න උපදවාගෙන මේ ශාසනයේ පීඩාවක් නැතිව සැපසේ වාසය කරන කෙලෙසලින් දෙවි දෙවීන් නැතිව වාසය කරන්න මරණින් මතු සුගතිය උපතක් කරායන් උපකාරී වෙන මේ සීක බල පහ අපේ ජීවිතය ඇති කරගෙන මේ සසර දුකින් නිදහස් වන්නම මේ සියලු සූත්‍ර කරුණු අප සියලු දෙනාටම උපකාරයක්ම වේවා.